දන්නේ මීට ඉස්සර ආණ්ඩු වෙනස් කරන්නේ ආණ්ඩු පෙරලන්නේ ඡන්ද වලින් ජන අරගලයකින් ආණ්ඩු පෙරලන්න පුළුවන් කියන පූර්වාදර්ශය මේ අරගලයේ එකම ලංකාවට ලැබුණා කියලා මම හිතනවා. ඉතින් අපි කල්පනා කරනවා අපි හිතනවා ඊළඟට ජනතාවගේ ඡන්ද වලින් පත් වෙන ආණ්ඩු ජන අරගලයකින් පෙරලන තත්වයට නායකයෝ පත් නොකරාවි කියලා. කෙසේද දැන් තියෙන මොකද ඊළඟ පියවර? අරගල භූමියේ අපි දැක්කා ආණ්ඩු පක්ෂය කෙසේ වෙතත් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට පවා අද පහර දුන්නා. මයිනම් වෙන්ද විපක්ෂ නායකතුමාටත් පහර දුන්නා. ව්‍යවස්ථානුකූලව දැන් වෙන්නේ මොකක්ද? ජනාධිපතිතුමා ඉල්ලා අසුනේ නැත්තම් ව්‍යවස්ථානුකූල අර්බුදයක් නෙමෙයි ව්‍යවස්ථානුකූල ඩෙඩ්ලොක් එකක්. ව්‍යවස්ථානුකූලව අගුරු වැටීමක් සිද්ධ වෙනවා. ව්‍යවස්ථාවෙන් තවදුරටත් ප්‍රයෝජනයක් නැති මට්ටමටපත් වෙනවා. මේන් අගමැතිවරයත් යා යුතුයි කියන මට්ටමේ තමයි ජනතාව ඉන්නේ. කතානායකතුමාට අපි කියනවා අපි මේ අර්බුදයට විසඳුමක් ව්‍යවස්ථාවෙන් පිටහරි හොයන්න ඕනේ. පාර්ලිමේන්තුව වහාම රැස් කරලා ජනාධිපති කෙනෙක් පත් කරගෙන අගමැති කෙනෙක් පත් කරගෙන මේ අගමැතිතුමා හොඳ නැත්තම් සර්වපාක්ෂික ආණ්ඩුව හදමු දැන්. ඒක තමයි කළ යුතුම වන්නේ. ජනතාවගේ පැත්තෙන් මම හිතන්නේ දැන් ගෝඨාභය මහත්මයාගේ කාර්යභාරය ඉවර කරලා තිබෙනවා. හැබැයි ඊළඟ පියවර අරගල භූමියේ සමහර උදවියක් දන්නේ නැහැ. මොකද අරගල භූමියේ ඉන්නේ තමන්ට තියෙන ප්‍රශ්න එක්ක බැඳිච්ච විරෝධය මත ගිහිල්ලා කරපු ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය විශාල ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. දැන් ඊළඟට තියෙන පියවරේදී අපි ඊටම ප්‍රවේශම්ව තවත් රට ආරාජික වෙන දෙන්නේ නැතුව ජනාධිපතිතුමා අයින් වෙච්ච ගාමක තෙල් එන්නේ නැහැ. ජනාධිපතිතුමා අයින් වෙච්ච ගාමම ගෑස් ටික එන්නේ නැහැ. ඒ හින්දා තෙල් ටික ගෑස් ටික ලංකාවට අරගෙන නම් දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් ලෝකීය පිළිගන්න ආණ්ඩුවක් හදන්නම ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එළෙව්ව එකේ සතුට අද අපි භුක්ති විඳීවි. හෙට වෙනකොට ආපහු තෙල් පොලිම තියේවි. ආයි ගෑස් පොලිම තියේවි. ඒ නිසා පරිණත කිසිම දූෂණයේ චෝදනා වංචාවට ලක් වෙච්ච නැති කෙනෙක් අපි පාර්ලිමේන්තුවෙන් වැඩ බලන ජනාධිපතිවරයා හරි යම් සුළු කාලයකට ජනාධිපතිවරයා හරි තෝරාපත් කරගෙන අගමැති කෙනෙක් තෝරාපත් කරගෙන ඒ ආණ්ඩුව සැබවින්ම සර්වපාක්ෂික ආණ්ඩුවක්. ඒ කියන්නේ මම මේ සාරාංශ කරලා කිව්වොත් විපක්ෂයක් නැති පාර්ලිමේන්තුවක් තමයි හදන්නට ඕනේ. මොකද ඒකේ පාට තියෙන්න බෑ, ඒකේ වෙන වෙන ආකාරයේ බෙදීම් තියෙන්න බෑ. එක වැඩපිළිවෙලක් එක කටයුතු කරන්නට ඕනේ. ඒක තුල ආර්ථික වශයෙන් ජනතාවට දෙන්න පුළුවන් සහන ඉක්මනින් ලබා දෙන්නට ඕනේ. එහෙම ආණ්ඩුවක් හදනකොට ජනතා විමුක්ති පෙරමුණ සහ TN එක ඒක අනිවාර්යයෙන්ම කොටස්කාර විය යුතුමයි. මොකද එහෙම වුණොත් විතරයි ලෝකය මේක සැබවින්ම සෑම ජන කොටසකම සමානව සලකන ආණ්ඩුවක් හැටියට අපි දිහා බලන්නේ.